ඉතින් ඔයාලට කොහොමද ඔන්නලුත් අවුරුද්ද ළඟළඟම එන නිසා මම ඔයාලට හදාගන්න පහසුම තවත් කැවිලි වර්ගයක් කියලා දෙන්න හිතුවා. මේවා නාරං කැවුම්. මේවා හදන්න හරිම පහසුයි. හැබැයි මුං ඇට ටිකක් ගණන් නිසා පොඩි වියදමක් යනවා ඔයාලට. හැබැයි ඔයාලට අඩුම වියදමින් හදාගන්න පුළුවන් ආස්නි. ඒවට යන්නේ පුංචිම පුංචි දේවල් ටිකක් විතරයි. හරිම අඩු වියදමින් හදාගන්න පුළුවන්. ඒ වුණාට වෙළඳපළේ වැඩිම මුදලකට දෙන්නේ ආස්මි. ඒ වුණාට අපිට හදන්න ගියාම අඩු වියදමින් හදාගන්න පුළුවන් දෙයක් තමයි ආස්මි. ඔයාලා වියදම පැත්තෙන් බලලා හදනවා නම් කැවිලි වර්ගයක් ආස්මි හදන්න ගන්න. මොකද ඒකට අඩු වියදමක් තමයි යන්නේ. මම මේකට උමනා දේවල් මුලින්ම සඳහන් කරලා තියෙනවා. ප්‍රමාණවල් වලින්ම මම හොඳට හොදලා පිරිසිදු කරගත්තු මුං ඇට ග්‍රෑම් 250ක් මේ විදිහට රන්වන් පාට වෙන්න බැද ගන්නවා. මම ග්‍රෑම් 250ක් ගත්තට මට නාරං කැවුම් එකට යන්නේ ග්‍රෑම් 50යි. මම හිතුවා ඊළඟ වීඩියෝ එකෙන් තවත් මුං ඇට වලින් ඔයාලට කැලි වර්ගයක් හදන්න කියලා දෙන්න. ඒකටත් එක්කම මම මේ දැන් එකපාර ඔක්කොම ටික බැද ගන්නවා. මම ගත්ත මුං ඇට ග්‍රෑම් 50 දැන් හොඳට මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්නවා. මේක හලා ගන්න ඕන වෙන්නේ නැහැ. කෑලි තිබුණාට කමක් නැහැ. ඊට පස්සේ මම ගත්ත සීනි වලින් ටිකක් දාලා මේ විදිහට කළු කරගන්නවා. ඔයාලා කැමති පාටකට මේක කළු කරගන්න. ටිකක් වැඩිපුර කළු වුණොත් ලස්සන පාටක් එනවා. හැබැයි ගොඩක් කළු කරගන්න එපා. කැවුම් එක තිත්ත වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට කැමති පාට ආවට පස්සේ පැණි එකේ ඔයාලා එකතු කරගන්න උණු වතුර එකතු කරගන්නකොට බලාගෙන ඇඟට විසික් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ ඇල් වතුර එකතු කරගන්න යන්න එපා. මොකද මේ සීනි ටිකයිත් කැටි වෙනවා ඇල් වතුර එකතු කරගත්තොත්. එතකොට ආයි ගොඩක් වෙලා අපිට මේක තියාගෙන ඉන්න වෙනවා කැටදිය කරගන්න. මම මේකට මං ගත්ත උණු වතුර ටික මෙහෙම එකතු කරගෙන මං අයින් කරගත්ත ඉතුරු සීනි ටික දාලා මේක හොඳට පස්සේ ගන්නවා. පැණි එක පැහෙන අතරතුර මං ඒක ලිපේ ගින්දර අඩුම ප්‍රමාණයට තියලා මෙන්න මේ විදිහට පොල් එකට කුඩු කරගත්ත මුං ඇට ටික දාලා කලවම් කරගන්නවා. මේක හොඳට කලවම් කරගෙන මම ඊළඟට කරන්නේ මේක පොඩ පොඩ පැණි මිශ්‍රණයට එකතු කරගන්න එක. ඔයාලා මේක පොල් ටික එකතු කරලා විනාඩි 10ක්වත් ලිපේ උඩ තියාගන්න. එතකොට හොඳට පොල් ටික මේ පැණි එකත් එක්ක මැලවෙනවා. එතකොට අපිට මේක ටික දවසක් තියාගන්න පුළුවන්. නැත්තම් පොල් ටික අමුවෙන් ගත්තොත් මේක ඉක්මනට නරක් වෙන්න බලනවා. අනිත් එක වැඩි වෙලාවක් මේක ලිපේ තියලා රත් කරගත්තාම මුං ඇටවලත් හොඳ රසක් එනවා. ඒ නිසා ඔයාලා මේක හීන්සීරුවේ විනාඩි 10ක් විතර ලිපේ තියලා මෙන්න මේ විදිහට රත් කරගන්න. ඒ වගේම ඔයාලා මේක හොඳටම වේලගන්න එපා. පොඩි තෙත ගතියක් තියෙන්න ඕනේ. සීනි ප්‍රමාණයට වතුර ml 200ක් දාපුවාම අපිට ඒ විදිහට මේක ගන්න පුළුවන්. අඩු වැඩි වෙන්නේ නැහැ. ඔයාලේ තියෙන ප්‍රමාණ වලින් ගන්න. එතකොට මේක වරදින්නේ නැහැ. බලන්නකො පැණිපොල් මිශ්‍රණයේ හොඳ පාටක් සහ හොඳ සුවඳක් තියෙනවා. මේක හොඳට මේ වගේ රත් වුණාම හිතාගන්න බෑ මේකට බුන් ඇට දැම්මද කියලාවත්. ඒ තරම් හොඳ රසක් තියෙනවා. මේක ඊට පස්සේ නිවෙන්න තියලා ඕගොල්ලෝ කැමති ප්‍රමාණයකට මේක ගුලි කරගන්න. මේ නාරං කැවුම් ප්‍රමාණය එන්නේ නම් ඔයාලා ගුලි කරන සයිස් එක අනුව. මේ ප්‍රමාණයට මම නාරං කැවුම් 20ක් 25ක් අතර හදාගත්තා. මෙන්න මේ වගේ ඔන්නම් බලන්නකො මිරි කනකොට මේ වගේ පොඩි තෙත ගතියක් තිබ්බහම හොඳයි. කැවුම් එක හොඳ රසට තියෙනවා. වේලෙන්නම ගන්න එපා ඔයාලා. මම පැණිපොල් මිශ්‍රණය ඔක්කොම ටික මේ විදිහට බෝල හදාගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම බෝල හදලා මේක පැත්තකින් තියලා මම
මේකට උමනා බැට එක හදන්න ගන්නවා මේක පොඟව ගන්න අපිට උමනා වෙනවා හාල් පිටි මම මේකට පාන් පිටි කලවම් කරන්නේ නැහැ හාල් පිටියකට මේ වගේ කහ චුට්ටක් සහ ලුණු චුට්ටක් දාලා මම ගත්ත පොල් කිරි ටික දාලා මේක උකු මිශ්‍රණයකට අනා ගන්නවා ඔයාලා මේක දියර කරගන්න එපා කොකිස් හදන ගානට වඩා මේක ඝන වෙන්න ඕනේ එතකොට අපිට නාරංකැවුම් ගෙඩිය හොඳට හයියට ගන්න පුළුවන් මෙන්න මේ බලන්නකෝ මෙන්න මේ ප්‍රමාණයට ගන්න ඔයාලා එතකොට අපිට නාරංකැවුම් ගෙඩිය හයියට ගන්න පුළුවන් හරි මම දැන් ඒකත් හදාගෙන තෙල් ටික රත් කරගන්නවා තෙල් ටික රත් කරගෙන මං හදාගත්ත මේ නාරංකැවුම් ටික මෙන්න මේ වගේ මේ බැට එකේ පොඟවලා එකින් එක දැම්මම් බැද ගන්න යන්නේ ලිපේ ගින්දර අඩුත් නැතිව වැඩිත් නැතිව මධ්‍යම ප්‍රමාණයේ තියෙන්නේ ඔයාලා මේක බැට එකේ පොඟව ගන්නකොට ගොඩාක් වෙලා උබාගෙන ඉන්න එපා බැට එකට දැම්මා ගත්තා තෙල් එකට දැම්මා බලන්නකෝ මෙන්න මෙහෙම දාලා ගොඩක් වෙලා තියාගන්න හැ හරිගෙන තෙල් එකට දාලා මෙන්න මේ විදිහට බැද ගන්න එකක් රත් වුණාට පස්සේ ඔයාලා දෙක දෙක බදිනවා නම් බදින්නේ නැත්තම් මේක එකට කැලෙනවා මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න අපි බැට එක ටිකක් උකට ගත්ත නිසා මේවා පුපුරන්නේ නැහැ හොඳ ලස්සනට ඔයාලට හදාගන්න පුළුවන් නාරංකැවුම් හදන්න හරිම ලේසි කැවිලි වර්ගයක් හදන්නම දන්නේ නැති කෙනෙකුට වුණත් නාරංකැවුම් හදන්න ලේසි ඉතින් ඔයාලත් නාරංකැවුම් හදලා රස බලන්නකෝ ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න ලයික් කරන්න ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි